ඉතාලි භාෂාව නිවැරදි ලෙස කතා කිරීම සඳහා ඉගැන්වෙන මේ පාඩම් මාලාවේ අද අපි සරල ලෙස නිවැරදි වාක්‍යයක් තනා ගැනීමට අවශ්‍ය කරන මූලික අවබෝධය ලැබෙන පාඩමක් කරනවා. එස්සරේ තෝ එස්සරේ කියන්නේ ඉංග්‍රීසි වලින් to be, be කියන ක්‍රියාව. මෙතනදි මතක් කරන්න ඕන ඉතාලියේ සෑම ක්‍රියාපදයක්ම ඉතාලි භාෂාවේ ඉංග්‍රීසි වලින් කියද්දී මේ to කියන නිපාතය අතුල වෙලා තියෙන්නේ. to කියන නිපාතය සෑම ක්‍රියාවකට තියෙනවා. ඉතින් අපි කර්ම කිව්වොත් මංජාවේ, ඒතකොට මංජාවේ කියන එක ඉංග්‍රීසි වලින් කියද්දී to eat. යනවා කියන්නේ අන්දාවේ, ඒක ඉංග්‍රීසි වලින් කියද්දී to go. ඒක නිසා ඉතාලි භාෂාවේදී ක්‍රියාවට to කියන නිපාතය වෙනුවට ඉතාලි භාෂාවේ තිබෙන a කියන නිපාතය යෙදෙන්නේ නැහැ. මොකද මේ නිපාතය මේ ක්‍රියාව තුළම තිබෙන නිසා. ඉතින් මේ essere කියන මේ ක්‍රියාවේ අපි ඉන්නවා, සිටිනවා, වෙනවා, සිංහල වාක්‍යයක් අපි ය මේ කියලා අසම් වෙනවා. ඉතින් මේ තේරුම තමයි ලබා දෙන්නේ. ඉතින් අපි මෙතනදී බලමු ඉංග්‍රීසි භාෂාවේ මේ be කියන ක්‍රියාවෙන් තමයි be කියන ක්‍රියාවෙන් හැදිලා තියෙනවා මේ පුත්කල සර්වනාම සඳහා am, is, are කියලා අක්ෂර තුනක් උපක්‍රියාපද තුනක් හැදිලා තියෙනවා. එතකොට ඉතාලි භාෂාවේ මේ essere කියන වචනේ ඒ වෙනුවට ක්‍රියාපද එකිනෙකට වෙනස්. මම සඳහා io sono, නුඹ සඳහා tu sei, ඔතන ඔහු කියන්නේ lui, egli කියන අවස්ථා තියෙනවා, ඇය කියන්නේ lei, ella කියන අවස්ථා තියෙනවා, පණති දේවල් වලට SOS කියන අවස්ථා තියෙනවා. මේ සියලුම ඒක වචන උත්තර සමකම සඳහා a يعني මිෂනින් he she dot is කියන ආකාරයට ඉතාලි භාෂාවේ a. ඔතන ඉංග්‍රීසි භාෂාවේ අපි වෙනවා අපි වෙන කියන්නේ we are. ඉතාලි භාෂාවේ noi siamo. ඉංග්‍රීසි භාෂාවේ you are, ඉතාලි භාෂාවේ voi siete. ඔතන ඉංග්‍රීසි භාෂාවේ they are, ඔතන ඉතාලි භාෂාවේ loro sono, essi, esse sono. එහෙනම් ඉතින් මේ ආකාරයට ඉංග්‍රීසි භාෂාවේ am is are වෙනුවට ඉතාලි භාෂාවේ උත්තර සර්වනාම සමග යෙදෙන උපකාරී ක්‍රියාපද සදා යෙදෙන වචන තමයි මේවා. sono, sei, e, siamo, siete. ඉතින් මම සදා සොර දෙනවා, loro, ඔවුන් සදා සොර දෙනවා. මෙතනදී අපි ඉතාලි භාෂාවේ ක්‍රියා තැනීමේදී ක්‍රියා වාක්‍ය අපි තනනකොට අපි මෙතනදී ඉංග්‍රීසි භාෂාව සහ ඉතාලි භාෂාවේ සමානතාවක් තිබෙනවා. මොකද පුද්ගල සර්වනාමයේ සමග ක්‍රියාව පුද්ගල සර්වනාමයේ සමග ක්‍රියාව ඒවයි තමයි කවුද කියන්නේ. නමුත් සිංහල භාෂාවේ අපි පුද්ගල සර්වනාමයේ සමග කවුද කියලා තමයි අපි අවසාන තමයි ක්‍රියාව වෙනවා, ඉන්නවා, සිටිනවා වෙනවා කියලා දන්නේ අකට. ඉතින් මේ අවස්ථාවේ විදියට බලුවහම අපිට ඉංග්‍රීසි භාෂාව ඉතාලි භාෂාව සහ මේ වචන යෙදෙන ක්‍රමය සමාන වෙනවා. නමුත් සිංහල භාෂාව සහ ඉතාලි භාෂාව අතර සමානතාවක් තියෙන්නේ මේ ක්‍රියාවේ ක්‍රියාපදයේ වචන මේ පුද්ගල සර්වනාම වලට අනුව එකින් එකට වෙනස් ආකාරයක වර්ණගෙනවා. මේ වර්ණකීම ඉංග්‍රීසි භාෂාව සමාන වෙන්නේ නැහැ. සිංහල භාෂාවත් සමාන වෙන්නේ. අපි ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් එහෙම දැන් අපි වර්තමාන කාලයේ සඳහා go කියන යනවා කියන ක්‍රියාපදයේ දුක් මේ ඔක්කොම go. වෙනස් වෙන්නේ නැහැ. I am going, you go. ඉතින් I go, you go කියන දෙන්නේ. නමුත් he she ටොටක් s එකක් දෙනවා. ක්‍රියාවලට s එකක් දෙනවා. නමුත් අනිත් අවස්ථාවේදී go. නමුත් ඉතාලි භාෂාවේ එහෙම නෙමෙයි. ක්‍රියාවෙන් ක්‍රියාවට මේ ක්‍රියාපදය උත්තර සර්වනාමයේ සර්වනාමයට එකිනෙකට වෙනස් ක්‍රියාවේ වචනේ දෙනවා. සිංහල භාෂාවේ පදති මම කිව්වොත් වෙමි, අපි වෙමු, ඔහු ඇයි වෙයි, ඔවුන් වෙති. මෙයාට සිංහල භාෂාවේ අපි නියම
නැතිව සිංහල භාෂාව කතා කරද්දී භාෂාව කරුවට ලියද්දී මේ ආකාර ක්‍රියා වෙනස් වෙනවද? ඉතින් මෙතනදී මතක් කරනවා මේ ක්‍රියාවක වෙනස් වීම වර්ණ ගැනීම සිංහල භාෂාව තලි භාෂාව සමානව කවකට සමානකමක් තිබෙනවා. ඉතින් මෙතනදී මේක හොඳින් කටපාඩම් කරන්න තමයි ගත යුතුයි. Io sono tu sei lui e lei è noi siamo voi siete non solo කියන මේ මූලික ටික මේ භාෂාවේ නිවැරදිව අපි භාෂාව කතා කරද්දී මතක තබාගත යුතුයි. ඉතින් මෙම පාඩමේ මෙම කොටස පැහැදිලි කිරීමට තවදුරටත් අපි මෙම ඉස්සරේ උපකාර ක්‍රියාපද යෙදෙන වාක්‍යයන් කීපයක් අපි බලමු මෙතන. Io sono Ravindra මම Ravindra වෙමි. Ahora yo soy Ravindra, papá Ravindra de mí. Yo soy un maestro, mamá Guru Rek de mí. Maestro, Purushan Linga Eka Vachana Ekata, Apratya Un Guru Rek. Istri Linga Eka Vachana Ekata, Maestra Guru Rek. තර අප්‍රත්‍ය කුණ කුණ මෛත්‍ර අවබෝධයේ ගුරුවරියක් මෙමි. ඊළඟට අපිට මේ වාක්‍යය සොනෝ දෙල්ල ශ්‍රී ලංකා. ඊ සොනෝ දෙල්ල ශ්‍රී ලංකා කියන්නේ මම ශ්‍රී ලංකාවේ කෙනෙක්. ශ්‍රී ලංකාවට අයිති කෙනෙක්. මෙතනම ශ්‍රී ලංකාවේ ඉන්නවා කියන්නේ කියන්නේ මම ලංකාවට අයිති කෙනෙක්. ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඉතින් මෙතනදී අපි නිපාත පාඩමේ ඉගෙන ගත්තා දී කියන අයිති හැඟවීමේ දී කියන නිපාතය ලෝ කියන නිශ්චිත පත්‍යත් එක්ක එකතු වෙලා දෙල්ලෝ කියන වචනේ හැදෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඔතන ඉතාලිය අය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ යැති යොදන නිශ්චිත පත්‍යය ඉංග්‍රීසි භාෂාවේ ද කියන වචනේ වෙනුවට යොදන නිශ්චිත පත්‍යය ලෝ. ඉතින් ඒ නිසා දී ලෝ එකතු වෙලා දෙල්ලෝ ශ්‍රී ලංකාවේ දන්නේ. ඒ කියන්නේ යොසෝ දෙල්ලෝ ශ්‍රී ලංකාව ලංකාවේ කෙනෙක්. ලංකාවට අය කෙනෙක්. මම කියන එක්කෙනා පිළිමයක් නම් ඉජසෝ ස්ථාන කෝ කියලා ඕවලින් ඉවර වෙන්න ඕන. මහන්සි කියන එක්කෙනා ගැහැණු කෙනෙක් නම් මට මහන්සි කියලා කියන්නේ ඉජසෝ ස්ථාන ක කියලා ඉවර වෙන්න ඕන. ඉජසෝ ඩොමෙස්ටිකෝ. ඒතර මෙතන පිළිමයක් මම ගෘහ සේවකයෙක් කිව්වෝ ඉජසෝ ඩොමෙස්ටිකෝ. ගැහැණු කෙනෙක් මම ගෘහ සේවකාවක් කිව්වෝ ඉජසෝ ඩොමෙස්ටිකා ආවලින් අවසන් වෙන්න ඕන. නොයිසියාම ඉස්ත්‍රණියේවි අපි විදේශිකයෝ තොර නොයිසියාම ඉස්ත්‍රණියේවි මෙතනදී ඉස්ත්‍රණියේවි පුරුෂ ලිංග බහුවචනය මෙතන පුරුෂ ලිංග මොකද නොයිසියාම කියන්නේ බහුවචනයක් මෙතන නොයි කියන්නේ අපි ඉතින් ඉස්ත්‍රණියේවි කියන්නේ පුරුෂ ලිංග බහුවචනයෙන් ඉස්ත්‍රණියේවි වෙන්න ඕන. හැබැයි ගැහැණු පත්තියක් කියනවා නම් අපි විදේශිකයෝ කියලා නොවිසියා මිස්ත්‍රණියේ ඒවලි ආසන්න වෙන්න ඕන. මෙතනදී තව විශේෂ දෙයක් මතක් කරන්න කැමති. ගැහැණු පිරිමි දෙකොල්ලෝ ඉන්න තැනකදී නොවිසියා මිස්ත්‍රණියේ පුරුෂලිංග බහුවචනය ආසන්න වෙන්න ඕනේ. පිරිමයි විතරක් කිව්වත් නොවිසියා මිස්ත්‍රණියේ ගැහැණුයි පමණක් නොවිසියා මිස්ත්‍රණියේ හැබැයි ගැහැණු පිරිමි දෙකොල්ලෝ ඉන්න තැනක නොවිසියා මිස්ත්‍රණියේ ඉලවසම් වෙන්නේ. දී දොවෙස්සේ તો දී දොවෙස්සේ කියද්දී මෙතන දැන් තු කියන එක නෑ සේ කියන මේ ක්‍රියාපදය තියෙන තු සදා. නමුත් මෙතන දී දොවෙස්සේ තු කියන එක නෑ තුලක දාන්නත් පුළුවන් දෙමෙන්න ප්‍රශ්නයක් නෑ. ඉතාලි භාෂාවේ තව විශේෂණයක් අපිට මතක් කරනවා. දැන් මෙතන මේ යෝ කියලා තියෙනවා නොයි කියලා තියෙනවා තු කියලා තියෙනවා උයි කියලා තියෙනවා. ඉතාලි භාෂාවේදී මේ ක්‍රියාව සමග මේ පුද්ගල සර්වනාමයේ යෙදීමත් අනවශ්‍යයි කියලා කියන්නේ. මොකද සෝනෙදම කියෝ සේදම තු සදා. ඒතකොට සේ කියන වචනේ තියෙද්දි ඒතකොට භාෂාව ගන්න කියලා ගන්නවා මේ සේ කියන්නේ තු තු සදා තමයි දින තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී ප්‍රොසියාමෝ. ඒතකොට නොයි කියන වචනේ ගන්න යදන්නතොල
සියාමෝ ස්ත්‍රණිය කිව්වත් ඇති. ඇයි? මේ සියාමෝ කියන වචනේ යොදන්නේ නොයිසුසපන්නයි. ඉතින් ඉතාලි භාෂාවේ ඒ නිසා ඒක විශේෂ දෙයක්. මෙතන මේ පුද්ගල සර්වනාමය සර්වනාම ක්‍රියාවත් සමග එදී යුතු නැහැ. ඒ යුතුයි කියලා මම දන්නේ නැහැ. නමුත් එදීම අවශ්‍ය කියලා කියනවා ඒගොල්ලෝ. මෙතනදී අපි බලමු ඊළඟට දීදෝ වේසේ 2 කියන පුළුවා. දීදෝ වේසේ කියන්නේ දැන් දී කියන්නේ අයිතියා කවර නිපාතය. ඉංග්‍රීසි භාෂාව ඔෆ් කියන එක අයිතිය කවර කොට දැන් දොවේසේ කියලා අහනකොට දීදාන් දී නැතුව දොවේසේ කිව්වොත් ඔක්කොම දැන් කොහෙද ඉන්නේ? ඔබ දැන් මේ අවස්ථාවේ කොහෙද ඉන්නේ? නමුත් දී කියන නිපාත දැරුවොත් එහෙම මේ අවස්ථාවේ කොහෙද ඉන්නේ කියන එක නෙමෙයි ඔබ වන්නේ ඔබ කොහෙටත් අයත් කෙනෙක්ද? ඔබ කොහෙට අයිතිද? කැටියෙන් කියනවා ඔබගේ රට කොහොමද කියන තවා එදිනේ හඳුන්වන්නේ දී දොවේසේ ඔබ කොහෙට අයිතිද? ඔබේ රට කොහෙද? ඉතින් ඒක රට මොකක්ද කියලා අපිට මේක ගන්න පුළුවන් දී කුවාලේ පයසේ සියතේ. මොන මේ සියතේ කියන්නේ සියතේ තියෙන්නේ වෝල් සියතේ. ඔබලා කියන ඔබලා කොහෙද කියන එක තමයි ඔබලා කොහෙට අයත්ද කියන එක තමයි මේ සියතේ කියන වචනේ මෙතන පෙන්නුම් කරන්නේ. වෝල් කියන එක ඉදු කරනාට සියතෙන් අපි කියන ගන්නවා මෙතන තියෙන්නේ ඔබලා කොමන රටේද කියන එක. ඉතින් කුවාලේ පයසේ කොතන රටේද? ප්‍රදීප වාලේ පයසේ කියන්නේ කුඹලටම අයිති අයද මොනට අයත්ද කියන එක තමයි මේ දී කියන පාස සමග දෙන්නේ. දීප වාලේ පයසේ සියතේ ඔබලා කොමනට අයත්ද? තු නොසේ කත්තිවෝ. කත්තිවෝ කියන්නේ නරකයි. පිළිම කෙනෙකුට කියනවා නම් කත්තිවෝ. යාළුවෙක් කියනවා කත්තිවා. ඉතින් මෙතන අපි තව විශේෂයක් ඉගෙන ගන්නවා මේ වාක්‍යයේ නැතන අර්ථේ වාක්‍යය. දැන් මෙතන අපි ඔක්කොම නැතන අර්ථේ වාක්‍යය. එකක් වත් නැහැ කියලා කිව්වේ නෑ. මේ අක්කොම නැතන අර්ථේ වාක්‍යය. නමුත් මේ වාක්‍යයේ කියන්නේ තු නොසේ කත්තිවෝ. ඔබ නරක නැහැ. බනාගෙනෙන්නේ නෙමෙයි තු නොසේ කත්තිවෝ. ඉතින් මෙතන අපි කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ නැතන අර්ථ කියන්න අපි am is are පස්සේ not කියන එක යොදවලා ඉතාලි භාෂාවෙන් කරන වෙනස් මේ උපකාර ක්‍රියාපදයට ඉදිරියෙන්